දැන් මිතුරුනි අපි සියලු දෙනාම දන්නවා මේ ශැංග්‍රිලා හෝටලේ යුද හමුදාවේ මූලස්ථානයේ එතන තිබුණේ. ඒතර මේ ගනුදෙනුවේ අන්තර්ගත වෙලා තියෙන්නේ මොකද්ද කියන එක මෙන්න මේ දිවුරුම් ප්‍රකාශයක් මගේ ළඟ තියෙනවා. මේ දිවුරුම් ප්‍රකාශය නිකුත් කරන්නේ චිදම්බරම් කියන පුද්ගලයා සිංගප්පූරුවේ TPL INTER කියන සමාගමේ. TPL INTER සමාගමයි ශැංග්‍රිලායකට අනුබද්ධිත හෙලියාඩ් කියන සමාගමකුයි ගිවිසුමකට එනවා. මේ ගිවිසුමේ අන්තර්ගත වෙන්නේ මේ ශැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව උපදේශක සේවා ලබා දෙන්න. ඒතකොට මේ ඇෆිඩවිට් එක නැත්තම් දිවුරුම් ප්‍රකාශය ලබා දෙන්නේ මේ සමාගමේ අධ්‍යක්ෂවරයා සහ කොටස්කරුවා සහ අයිතිකාරයා. ඉතින් මේකෙන් පැහැදිලිවම ප්‍රකාශ වෙනවා මේ ගනුදෙනුව වෙනුවෙන් ඩොලර් මිලියන 55ක් ගෙව්වා. ඒ කියන්නේ මං හිතන්නේ ආසන්නයෙන් රුපියල් වලින් ගත්තොත් කෝටි 100ක් විතර ලං වෙන ප්‍රමාණයක් ඩොලර් මිලියන 5ක් කියන්නේ. ඉතින් මේක තමයි ගත්ත අල්ලස හෝ කොමිසම. මේ දිවුරුම් ප්‍රකාශයේ තියෙනවා මේ මුදල් වලින් ආයෝජනයක් කරලා තියෙනවා, මේ මුදල් ලබා දීලා තියෙනවා තංගල්ලේ ටැංගෝල් බේ හෝටලේ මිලදී ගන්න. ඒ වගේම CSN මාධ්‍ය ආයතනයටත් මේ මුදල් දීලා තියෙනවා. මේකේ පැහැදිලිව ප්‍රකාශ කරනවා ඒ ඩොලර් මිනියට පහ ඒ හෙලියාඩ් කියන සමාගමෙන් මේ ව්‍යාපෘතිය වෙනුවෙන් කොමිස් මුදලක් හැටියට ලබා දීලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය වුණ ඕනම වෙලාවක ලංකාවේ නීතිය ඉස්සරහට ඇවිල්ලා උසාවිය ඉස්සරහට ඇවිල්ලා මේ පිළිබඳ සාක්ෂි සටහන් කිරීම හෝ වෙන නීතිමය ක්‍රියාදාමයට පෙනී සිටින්න එකඟ වෙනවා කියන එකත් මේ පුද්ගලයා මේ චිදම්බරම් කියන පුද්ගලයා මේ කම්පැනි අයිතිකාරයා කියනවා. මම සනාත කරනවා මේ මුදල් හෙලියාඩ් කියන සමාගමෙන් ශැංග්‍රිලා ආයතනය වෙනුවෙන් ඒගොල්ලන්ගේ මෙන්න මේ සමාගමේ ගිණුමට ලැබුණා කියලා. මදු රාව කියන පුද්ගලයා ශැංග්‍රිලා ආයතනයේ එතුමාගේ තියෙන මේ සම්බන්ධතාවයත් එක්ක ගනුදෙනුව වෙනුවෙන් ඩොලර් මිලියන 5ක ප්‍රමාණයක් හම්බුණා. මේ ඩොලර් මිලියන 5ේ බෙනිෆිෂරි, ඒ කියන්නේ මේක නාමල් රාජපක්ෂ මහත්මයා සහ යෝෂිත රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් M-Trade Holdings කියන කම්පැනි එකටත් Carlton Sports Network කියන සමාගම් දෙකට මේ මුදල් ලබා ගත්තා කියලා මෙයා දිවුරුම් ප්‍රකාශයෙන් ප්‍රකාශ කළා. මේකේ අවසාන කරනවා මෙතුමා කියනවා චිදම්බරම් කියන මම මේ දිවුරුම් ප්‍රකාශය පිටු හතරම කියවල බලලා අස්සම් කරලා තියෙන්නේ රවින්ද්‍ර වෛද්‍යලංකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ SAS ගුණවර්ධන පොලිස් සැරයන් ඉදිරිපිට 2015 ඔක්තෝබර් 28 වෙනිදා සිංගප්පූරුව. ඒතොර එදා ඉඳන් මේක මොකද වුනේ? ගනුදෙනු වලින් මම කිසිම විදියකට ආයත විදියට මම වැඩ කළා නැහැ. මම නමුත් සම්බන්ධීකරණයක් මේකේ කරා නැත්තේ නැහැ. ඒ සම්බන්ධීකරණය තමයි නිසා තමයි මට අද මේක මගේ අතේ මේක තියෙන්නේ. මම මේ බය නැතුව කියන්නේ. මරණ තර්ජනයක් එක්ක කියන්නේ. කොකාට වාරයක් තියෙනවා නම් තිත්තයාට වාර දෙකක් තියෙනවා. මේ තිත්තයාගේ වාරය. මේක FCID එකේ මේ ගොනුවේ තියෙන දිවුරුම් ප්‍රකාශය. මෙලහකට මේ ගැන නඩු දාලා තියෙන්න ඕනේ. මම සාක්ෂි වෙන්නම් මේකට.